ඔක්කොම කරන්න එකම ඩීල් එක. හරිද? ඊයේ ආපු සෙනගෙන් පුළුවන් අත්‍තරම අනිකම සිංහ එලවන්න. කිසිම ප්ලෑන් එකක් නැහැ. අර අහිංසක මිනිස්සේ ජීවිතේ පිදුවා. ඒක තමයි ඊයේ උනේ. ඉතින් ඒ දේ වෙලා කිසිම තේරුමක් නැති බොරුවට ඇවිල්ලා කෑ කොස්සන් ගහගෙන යන්නද මේ අර අහිංසක මිනිතු ආවේ. දැන් ඊයේ ආවේ ගොඩක්ම අත්‍තරම අත්‍තර වයසක මිනිස්සු ගොඩක් ආවා. දැන් ওই මිනිස්සුන්ට තන් දැන් මැරුව එක්කෙනයි. දැන් හිතන්න කී يعني ගොඩක් මැරුණා මොනවා වෙයිද? අත්‍තර උද්ඝෝෂණය කරන එකේ කතා කරන්න තිබ්බනේ මිනිස්සුන්ගේ විදුලි බිල අඩු කරන්න ජීවන වේදම මේක වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ කවුරුත් පාර්ලිමේන්තුවේ. දැන් රාමනායක වගේ ඔය ඔක්කොම එකයි මේ අහිංසක දුප්පත් මිනිහා තමයි ඔක්කොටම හැම දෙයකටම අවුවෙන්නේ මිරිකෙන්නේ. ඩීල් එකක් තමයි සම්පූර්ණ යන්නේ දේශපාලනය කියන්නේ. ඉතින් ඇත්තනේ දැන් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් ඊය ආපු ජනසංඛ්‍යාවෙන් තේරෙනවා හරිනම් රනිල් වික්‍රමසිංහ එලවන්න පුළුවන්කමක් තිබුණා කියලා. දැන් ඊයේ මොකද උනේ අහිංසක මිනිස්සෙක්ගේ ජීවිතේ වන්දි ගෙව්වා. තනිකර මේක ඔක්කොම රනිල් රාජපක්ෂ ඇතුළු ඔක්කොම මේ කරන්නේ ඩීල් එකක් මේක. අපි ඊය ගියා JVP රැස්වීමට එකට කලින් සජබේකටත් ගියා. ඉතින් අපි බැලුවා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අපි දැක්කා ඊයේ නම් ඇත්තටම එච්චර සෙනගක් ගෙනල්ලා මේ රනිල්ව පන්නන්න තිබ්බ දවසක් අපිට සම්පූර්ණයෙන් පේනවා මේක මේ රනිලුයි NPP එකයි ලොකු ඩීල් එකක් ඉන්නේ. ඒක අපිට සම්පූර්ණයෙන් පේනවා. එදා මම හිතන්නේ සජබේ ආපු වෙලෙත් ගැහුවා. හැබැයි අනුර කුමාර එදා නම් කටවහන් හිටියේ. හැබැයි මේ සජිත් පොඩි දෙයක් කරේ. අපි සජිත් මේ ඒ කියන්නේ සජිත් හොඳ දෙයක් කරා කියලා කියනවා නම් ඊයේ අර ගහපු වෙලාවේ ඒකට එරෙහිව කතා කරපු එක රටේ පුරවැසියෙක් හැටියට අපි ඇත්තටම රටේ පුරවැසියෙක් හැටියට කතා කරපු එකට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා හොඳටම දැකලා ඇති රනිල්ගේ පාර්ලිමේන්තු කතාවට පස්සේ අනුර කුමාරගේ කතාව කොහරි රැලියකදී කතා කරද්දී අනුර කුමාරගේ සැර නැතිකම ඒ අර තිබ්බ ගැම්මකෝ අපි ඒක බලන් හිටියේ ගැම්ම තිබ්බේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම අපිට පේනවනේ. මේ කියන්නේ අවසානයේ දේශපාලනය කියන්නේ ඩීල් එකක්. ඒ කවුද ඊළඟට පාලනයට එන්නේ කියන එක ඩීල් එකක් හදාගෙන තමයි යාලා යන්නේ. දැන් අපි පෙළ පාලියක් නැති අපි සත්‍යග්‍රහයක් කරද්දී අපි වාඩි වෙලා හිටපු දැනේ අපිට ඇවිල්ලා වතුර ගැහුවා. හරි ඊයේ පෙළ පාලියට මං හිතන්නේ 10,000කට වැඩිය මිනිස්සු ගෙනාවා ගම්වලින්. ඔව් මිනිස්සු ආවේ ඒ අරගලේ ජනතාව. මොකද අරගලයට ආදරය කරපු මිනිස්සු ඒ මිනිස්සු ගෙනල්ලා හොඳට බලන්න ඒ ගෙනල්ලා බස් එකේ මිනිස්සු භාගයකට වැඩිය හිටියා. ඊට පස්සේ පාක් එකේ මිනිස්සු භාගයකට වැඩිය හිටියා. ඊට පස්සේ අනිත් මිනිස්සු අරගෙන ගියා. ඊයේ පෙරලන්න තිබ්බ දවසක්. ඉතින් ඒක කරේ නැත්නම් ඊට පස්සේ දැන් කියන්නේ මේ දානිශාලි ප්‍රචණ්ඩත්වය වපුරන්න හදනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි අපි කියන්නේ. මේකේ වෙනස තේරුම් ගන්න